අපි අද ඇවිල්ල ඉන්නේ මේ බංගලාදේ ශ්‍රී ලංකා ෆස්ට් ආර්ට් කෑම්ප එකට. ඉතින් මේ ආර්ට් කෑම්ප් එක අපි කලින් සඳහන් කරා මේ ආර්ට් කෑම්ප් එකට අපි මමත් සම්බන්ධ වෙනවා, අචලත් සම්බන්ධ වෙනවා. ඒතකොට ලංකාවේ ආර්ටිස්ලා 8 දිනක් සම්බන්ධ වෙනවා. ඉතින් මම හිතන්නේ මේ හොඳ දේවල් ටිකක් බලා ගන්න පුළුවන් අපිට. චිත්‍ර අඳින හැටි, වැඩ කරන හැටි, බංගලාදේශ ආර්ටිස්ලා, ශ්‍රී ලංකන් ආර්ටිස්ලා මේ දෙගොල්ලොම වැඩ කරන විදිය බලා ගන්න පුළුවන්. මම හිතන්නේ ඒක තාම වැදගත් වෙයි, මේ වැඩ කරන විදිය බලන එක. කොහොමද මේවා එක එක්කෙනාගේ ස්ටයිල් කොහොමද පාවිච්චි වෙන්නේ? අපි සියලුම දේවල් ඔබට පෙන්වන්න. අපි බලමු කොහොමද දැන් කැම්ප් එක වැඩ කටයුතු කරන්න කියලා. අද දවස ගැන හිතරන එක මේ ගොඩක් වෙනස් දවසක්. අද අපි ඊ හවස මේ බංගල්දේශෙන් ආපු කට්ටිය කණ්ඩායමක් ආව, චිත්‍ර ශිල්පියෝ සහ චිත්‍ර ශිල්පියෝ දෙගොල්ලම. ඒ කට්ටික හොඳම චිත්‍ර වගේ අතුමියේ ජේඩී පෙර ගැලරියේ. එතෙන්දී අපි චිත්‍ර ගොඩක් රසවින්දා. ඒ ආටිස්ලා 7 දෙනා හෝ 8 දෙනාගේ වැඩ එකිනෙකාට වෙනස් වැඩ, වෙන වෙන සම්ප්‍රදායන් ඇඳලා තියෙන්නේ. ඒක පේනවා මේ කවුරුවක්වත් අනුකරණය කරන්නේ නැතුව තියෙන එක. ලද ලංකාවේ දිහා බැලුවම ගීත කර්ණේ අනුකරණය වෙලා තියෙන්නේ. චිත්‍ර ශිල්පියක හැමෝගෙම අනන්‍යතාවයක් තියෙනවා. ඒ බංගලාදේශ ආටිස්ලාගේ අනන්‍යතාවයයි, ශ්‍රී ලංකන් ආටිස්ලාගේ අනන්‍යතාවයයි ඒ දෙකම බෙදාගන්න මේ වගේ තැනකට ඇවිල්ලා තියෙන්නේ. එක එක්කෙනා චිත්‍ර සම්ප්‍රදාය අඳින්නේ එක එක ක්‍රමයට. චිත්‍රයේ මතුපිට ස්වභාවය සමහර කට්ටිය වෙනස් කරන වර්ණවලින්, සමහර කට්ටිය රිලීෆ් ක්‍රමයට කරනවා. එක එක්කෙනා එක එක විදිහට තමයි චිත්‍රකලාව කරගෙන යන්නේ. ඒක සෑම කෙනෙකුටම බලලා පොඩි අදහසක් ගන්න පුළුවන්. අපි බැලුවම මේ ඒ බංගලාදේශ චිත්‍ර බැලුවමත් ඒක අන්තර්ජාතික මට්ටමින් තියෙනවා. ශ්‍රී ලංකාවේ චිත්‍රකලාකරුවන්ගේවත් අන්තර්ජාතික මට්ටමින් තියෙනවා. මොකද හේතුව දැන් චිත්‍රකලාව කියන එකට මේ භාෂාවක් නැහෙනි, විශ්ව භාෂාව. චිත්‍ර ඕන ඇස්කන පේන කෙනෙකුට රසවින්දනේ තියෙනවනම් කලාව රසවින්දින්න පුළුවන්. නමුත් අද වෙලා තියෙන තත්ත්වේ රසවින්දනය කරන්න ලංකාවේ කලාගාර නැහැ. මගේ චිත්‍ර බොහොම මේ සමාජයට ජනතාවට අවශ්‍ය චිත්‍ර කලාව තමයි මම අඳින්නේ. ප්‍රදර්ශන කලාව බලන්න කවුරුවක්වත් කැමති නැහැ. දැන් මිනිස්සුන්ට රසිකයන්ට පැය 24 මහාන සංගීතය තියෙනවා, ටෙලි නාට්‍ය තියෙනවා, චිත්‍රපටි තියෙනවා, පොත්පත් තියෙනවා. නමුත් චිත්‍ර ප්‍රදර්ශන බලන්න වෙන්නේ 11:00කට. පැය 20-30ක් විතරනේ ප්‍රදර්ශනයක් පෙන්වන්නේ. ඒ වෙලාවට කිසි ගුරුට එන්න බෑ ටියුෂන් පන්ති.
එමනත් ලයිට් බිල් පෝලිම මනතම වතුර බිල් පමිති බොහෝම අමාරුතත්තකින් තම ලංකාවේ චිත්‍ර කලාව සැරිසරන්නේ. නමුත් මේ ස්ටඩියෝ පේන්ටින් වගේව රසවිඳන්න බොහෝම අඩුයි. ස්ථානත් අඩුේ සඳහා මේ යොමිමත් අඩේ. සංගීතය ඒවගේම නර්තනය මේ අතරින් ගත් හම චිත්‍ර කලාව කොයි වගේ මානසිකද සහනයද ලබා දෙන්නේ. මම නම් කියන්නේ එකම සහනය මේක තමයි. සංගීත ගොර ගෝර සංගීතකුත් ඇයන හොදේවත් ඇයන නැත්තේ නෑ. සංගීසි ඔපරාවගේ සංගීතයෙන් හොඳයි. ඉතිීම හැමෝට මහන්න බෑනේ. නමුත් චිත්‍ර කලාව හිමිකන්නේ චිත්‍රයක් ඇඳල රස විඳන්න පුරදුවෙන වනන් ඒකෙන් ලේ පිසිුදුල මූුණුවල් ලස්සන වෙලා තමන්ගේ එත බාමි දැන් වාට හැමකිරම චිත්‍ර කන පුල මට විතරන්නේ අකුල්ලියන් පුල හැමෝන්ට චිත්‍රන්න හැකි. නමුත් ඒක ප්‍රගුණය කරන්න ති විතර වර්ද. අරම කරන්න හදන්නේ ආට් කෑම්ප එකේ මගේ නිර්මාණය අරම කරන කලින් අපි කරේ මුලිම කැන්නස් එක අරගෙන අපට ලැවිච්ච කැන්නස් දෙකක් තියෙන සයිස් දෙක දෙකක් එකට එකතු කරලා එතකොට එකතු කරලා කරේ මේ වගේ එකතු කර මේ වගේ දෙකක් හදාගත් දෙකක් එකට තියලා ලොකු කැන්වස්යක් හදාගත්තා. මොකද හැන්නස් එක ප්‍රමාණවත් මදි නිසා දෙකක් එකට කරලා එකක් හදාගත්තා. ඒකම හදාගත්ත එකේ අපි දැන් කරන්න යන්නේ මේ මං කළු වර්ණය මේකට එකතු කර ගන්නවා. කඩු කරන එකතු කරලා කළුවරණ එකට එකතු කරලා කවලං කර ගන්නවා. කවලං කරලා කළු මේකට ඉස්සෙල්ලා අපි පරිසරය හදා ගන්න ඕනේ. බැක්ග්‍රවුන්ඩ් එක එක කරන්න තමයි හදන්නේ. මොඳ කවලං කරගත්තා. කවලං කරගත්තේ වෙන් කොටසක් මේ ආකාරයට. ඕකේ. දාගත්තා එක තින් දෙකක් මේ වගේ වක් කරගත්තට පස්සේ නැවතත් දෙකක් යොදාගත්තා. Thank you.
මේ ආකාරයට දැන් ගහගත්ත අපි තින්ත යොදාගත්ත මේක පසුබිම සකස් කරගන්න තමයි මේක කරගත්තේ. මම හිතන්නේ හොඳ පසුබිම. මීට කලින් අපි මේකට ඇක්‍රිලික් සුදු වර්ණය යොදාගත්තා. සුදු වර්ණය යොදාගත්තට පස්සේ වෙන දේ තමයි මේ සුදු වර්ණය තුල අපිට මේ සුදු ටික අපිට ඒ විආකාරයෙන්ම තියාගන්න මේ හැකියාව තියෙනවා. ඒක නිසා මම හිතනවා මේක අපි අවශ්‍ය මූලික ටික තියාගත්ත කියලා. අපි දැන් බලමු ඊළඟට මොකද කරන්න කියලා. ඉතින් මේ ආකාරයේ නිර්මාණ දකින්න අවස්ථාව මේ අපිට හිමි වෙන්නේම මේ බංග්ලාදේශ ශ්‍රී ලංකා මේ ආර්ට් කැම්ප් එකේ. ඉතින් මේ මම ඉන්නේ අචලගේ නිර්මාණයේ ළඟ. අචල අඳගෙන යන නිර්මාණයේ ඔහුගේ ශෛලියම දිගටම පාවිච්චි කරමින් විවිධ වර්ණ භාවිත කරලා කරනවා. මම හිතන්නේ මේවා ගොඩක් නිර්මාණ හැට උන් එක්ක සාකච්ඡා කරලා බලමු කොහොමද එක එක අයගේ නිර්මාණ කොයි ආකාරයෙන්ද කරන්න කියලා.